මියදි විනාසා ගැනීම කියන්නේ ඇලීම් ගැටීම් වලින් බර වුණා වූ සිද්ධියක්. ඇලීම් ගැටීම් වලින් සම්බන්ධ වුණා වූ දෙයක් සීල් විනාසා ගන්න. දැන් අපි දන්නේ එක දරුවෙක් හිටියා. ඒ දරුවගේ වයස අවුරුදු 15යි. එයා ඈත ගම්මානික ජීවත් වුණ දරුවෙක්. මේ දරුවාගේ තාත්තා පුංචි කාලෙම කිරිබොන වයසෙදිම තාත්තා නැති වෙනවා. කිරිබොන වයසෙන් තාත්තා නැති වුණාට පස්සේ දැන් අම්මා තමයි මේ දරුවා රැක බලාගන්නේ. මේම රැක බලාගෙන පාසල් යවලා දැන් මෙයාට තම අයියා කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 14 වෙනකොට අම්මත් විදේශගත වෙනවා මැද පෙරදිග රටකට. දැන් ගෑනු දරුවා ඉන්නේ ආච්චි ළඟ. දරුවෝ දෙන්න. දැන් මේ ගෑනු දරුවා පාසල් යනවා. දැන් පාසල් නැද්දී මේ ගෑනු දරුවාට දැන් කිරිබොන වයසේදීම තාත්තත් නැතිව යනවා. පියසෙනහසත් නැහැ. අවුරුදු 14 වයස වෙනකොට අම්මත් නැතිව යනවා. ඒ කියන්නේ මවුසෙනහසත් නැහැ. දැන් මේ දරුවා හැදෙන්නේ ආච්චි ළඟ. නමුත් දැන් මෙහෙම මේ දරුවාට තියෙන තනිකම නිසාම, ඒ කියන්නේ ආදරයක් නොමැතිකම නිසාම මේ දරුවා පන්තියේ ඉන්න දරුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. පිරිමි දරුවෙක් එක්ක. නමුත් මේ පන්තියේ ඉන්න පිරිමි දරුවා ඒ ගමේ ඉන්න ටිකක් වැදගත් දරුවෙක්. ඒ වැදගත් දරුවාගේ දෙමාපියන් ඥාතීන් මේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ රට ඉන්න කෙනෙක් මෙයා මේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් මේ දුප්පත් කෙනෙක් කියලා මේ හේතුන් නිසා සහ ළමයාගේ ළමා වයස නිසා මේකට දැඩි විදිහට විරුද්ධ වෙනවා. මේ පිරිමි ළමයා තීරණය කරනවා මම වසබීල මැරෙනවා කියලා. එයා වසබීල මැරෙනවා. මේ පිරිමි ළමයා මැරුණාට පස්සේ දැන් මේ ගෑනු දරුවාට ගමේ ඉන්න බෑ. මොකද එකක් මේ ගෑනු දරුවා දුප්පත් කෙනෙක්. ආච්චිගේ රැකවරණය විතරයි තියෙන්නේ. අර පවුලේ අය ශක්තිමත්. අර ශක්තිමත් පවුලේ අය මේ දරුවාට දැඩි ආකාරයෙන් චෝදනා කරනවා. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ අය චෝදනා කරනවා. ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. දැන් මේ දරුවාට මේ චෝදනාව තවදුරටත් දරන්න බෑ. මොකද එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයකුත් නැහැ. අම්මා තාත්තත් නැහැ. ආච්චිට මේවා තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දරුවා දැඩි පීඩණයෙන් ජීවත් වෙනවා. පීඩණයෙන් ජීවත් වෙනකොට දැන් මෙයාට රෑට හීනෙන් පේනවා මෙයාගේ මැරිච්ච පෙම්වතා. පාසල් දරුවා රෑට සුදු සරමක් කමිසයක් ඇඳලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. මේ හැමදාම මෙයාට මේක පේනවා. මෙයා මේ ඒ මැරිච්ච කෙනා ඇවිල්ලා අඬ ගහනවා නෙමෙයි. මේ දරුවාගේම හිතේ තියෙන මනෝවිකාරයන් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. එහෙම වෙනකොට දැන් මෙයාට ඉස්කෝලේ ගෑමත් නතර වෙනවා. මොකද යන්න බෑ චෝදනා කරන මිනිස්සු. දැන් අවසානයේ මේ දරුවා තීරණය කරනවා මමත් සිය දිවි නසා ගන්නවා කියලා. මෙහෙම තීරණය කරලා මෙයා එක්තරා මොහොතක දැන් එයාගේ මහගෙදෙට්ට වහලා තියෙන ආච්චි ගෙදර නින්නේ මහගෙදෙට්ට එනවා හවසක. ඇවිල්ලා එයා මේසෙ උඩ පුටුවක් තියලා වාඩි වෙලා පෑනකින් ලස්සන ලියුමක් ලියලා තිනවා. ඒ ලියුමේ ලියනවා මට තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම නොකලා වූ වරදකට මට මිනිස්සු අප්‍රමාණ චෝදනා කරනවා. ඒ නිසා මගේ පෙම්වතා මට රැට ඇවිල්ලා හීනෙන් එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. ඒ නිසා මං එයාගේ ලෝකෙට යනවා. මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ කියලා ලියලා එයා කියනවා මම මැරුණාට පස්සේ මගේ දේහය දෙපැත්තේ මිනි පෙට්ටිය දෙපැත්තේ සුදු මල් වට්ටි දෙකක් තියන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. මම මැරිලා ගිහිල්ලා සුසාන භූමියේ වැල්ලුවට පස්සේ සුදු මල් ගස් දෙකක් හිටවන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. දැන් මෙහෙම හරි ලස්සනට මෙයා මේ ලියුම ලියනවා. මෙච්චර ලස්සනට හොඳ සංගමෙන් ලියුම ලියලා ලියුම වහලා ලියුම මේසෙ උඩ තියලා දැන් මෙයා බාල්කෙට ලනුව දා ගන්නවා. බාල්කෙට ලනුව දාලා තොණ්ඩුවත් බැඳලා දැන් මේ හරිම කැමැත්තෙන් මේ සියල්ල කරන්නේ. කොතනකවත් එයාට නෑ මම මැරෙන්නේ නෑ කියලා චිත්තයක් නෑ. එකක් අර පැත්තෙන් සමාජයෙන් පීඩනයක් එනවා. අර පැත්තෙන් පෙම්වතා පිළිබඳ උපාදානයක් එනවා. දැන් මේ දෙක දරාගෙනයි මේ ඇලීම ගැටීම කියන දෙක ජීවිතය තුල දරාගෙනයි දැන් මෙයා තොණ්ඩුව බඳින්නේ. බෙල්ලටත් තොණ්ඩුව දා ගන්නවා කැමැත්තෙන්. දාලා මෙයා දැන් මේසෙට පයින් ගහනවා. ඉත හිටගෙන ඉති මේසෙට පයින් ගහනවා. දැන් මේසෙට පයින් ගහුවට පස්සේ මෙයා තොණ්ඩුවට හිර වෙනවා. නමුත් වයස අවුරුදු 15යි. ඇඟ බරක් නැහැ. ඒ නිසා තොණ්ඩුවට බෙල්ල හිර වුණ ගමන් බෙල්ල කැඩිලා ගිහින් එයා මැරෙන්නේ නැහැ. මැරෙන්නේ එයා දැන් දඟලනවා. නමුත් මේ දඟලන වෙලාව තමයි මෙතන තියෙන බරපතලම වෙලාව. දැන් මේ මරණය උදෙසා දඟන වෙලාවේ දැන් එයා මැරෙන්න කැමති නැහැ. දැන් මෙච්චර වෙලා යා මැරෙන්න කැමැත්තෙන් හිටියේ. නමුත් අර උගුරු දණ්ඩ දාලා අරක කැඩිලා කැඩෙන්නේ නැතුව යා මරණීය වේදනාවෙන් දඟලනකොට දැන් යාට වෙන ගැලවෙන්නේ නැහැ. නමුත් ගැලවෙන්න දැන් ක්‍රමයක් නැහැ. යා දඟල අන්තිමට මැරෙන්නේ එයා කෙරෙහි මෙයා ඇති කරගන්නා උදේශය. මේ ලෝකේ බලවත්ම ද්වේෂය තමයි තමා කෙරෙහි ඇති කරගන්නා උදේශය. දැන් යාට ලෝකයේ පිළිබඳ නෙමේ ද්වේෂය සකස් වෙන්නේ. තමා කෙරෙහි ඇයි මම මේ මෝඩ වැඩේ කරගත්තේ කියන කාරණේ. මෙහෙම කිවිඳලා මෙයා එල්ලිලාම මැරෙනවා. දැන් මැරුණාට පස්සේ දැන් ඕනම කෙනෙක් දැන් ඇවිල්ලා දැන් බලන්නේ නැතිනේ. ලස්සන ලියුමක් තියෙනවා, සුදු මල් වට්ටි ගැන ලියලා තියෙනවා, සුදු මල් ගස් ගැන ලියලා තියෙනවා, සංගමයෙන් ලියලා තියෙනවා. දැන් මෙහෙම ලියුමක් දැක්කහම
මේ වගේ අවුරුදු 15 අහිංසක ගෑනු දරුවෙක් එල්ලා මැරුණා කියලා දැක්කහම අනේ අපි සාදු සාදු කියන්නේ මේ ළමයා නම් අහිංසක ළමෙක් මේ ළමයා නම් අනේ සතර පායකට යන්න නැතුව ඇති දෙවියෙක් මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ නැති කියලා. එහෙම තමයි අපි දකින්නේ. නමුත් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මැරිච්ච දරුවා මරණින් පස්සේ කොහෙද උප්පත්ති ලැබලා තින්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ප්‍රභාෂර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාෂර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්නේ කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාෂර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උප්පත්ති සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ටපත් උනේ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15 දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහ බොන්න ඕනේ මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳන්ම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උප්පත්ති ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ අරමුණු කළ බල්ල තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකින්වලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වෙක්. දැන් භූත ස්වභාවයේ සත්වෙක් කියන්නේ දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ෂණේන් දියේ ගිලිලා මැරුණොත් නැත්නම් ෂණේන් බෝම්බයක් පිපිරලා මැරුණොත් නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත් නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා භූත ස්වභාවයේ සත්වෙක් වෙනා උප්පත්තිය ලබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයාන් පාවි පාවි ඉන්නේ. එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නැහැ. මේතන මේ ජාතියක් උපතක්. තේන්න මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වුනේ නැහැ. භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්ති ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි මේ පාංශ කුල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරී කැරී ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කැරකෙන්නේ. ඒතන මේ කැරී කැරී ඉන්න කෙනාට තමයි පාංශ කුල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මැරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කුලයේ හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කුල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 වගේ යා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා. අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස්ුනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 ළමයා ගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බෑ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක්. එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. එනවා මේ බඩ මිරිකෙමින් මිරිකෙමින් ස්වාමීන් වහන්සේ දකින්නවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්ම භාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් එයාට සකස් වෙන්නේ නැහැ. ඒ නිසා එයා භූත ස්වභාවයේ සත්වයෙක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්වයාට ඒ ජීවිතයයි පින් දුන්නට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලය නිසා
පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවෙක් තමයි ආ මරලා දැම්මේ. නේද? ඒ විපාකය නිසා ආත්මභාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාටත් සිත සකස් වෙනවා මමත් සියදිනසා ගන්නවා කියලා. අවසානයේ සියදිවිනසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ටද? ගිනි නිරේට. එහෙනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුර සකස් කරලා දෙන සිද්ධිය. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තැන නම් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙක් සියදිවි නසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සියදිවි නසා ගන්න අනිවාර්යෙන්ම යා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා එයාට සියදිවි නසා ගන්න කියලා හිත සකස් වෙනවා. එහෙනම් සියදිවි නසා ගන්න කියන හිතක් සකස් වෙද්දි මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්, අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාශ්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමෙන්, තේරුමෙන් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමශයෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත්, එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට, බෙහෙත් දීලා වමනේ කරන කොට එයාම දුක් වෙනවා. ඇයි මං වහබිව්වේ කියන කාරණේ කියලා දැක්කා. ඒ නිසා මේක ක්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්ත ආවේගයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත් කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න වෙනවා. මේක මහත් එක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා, ස්වාමින් වහන්ස මගේ මුළු ජීවිතේම ලෙඩ, මට මුළු ජීවිතේම ලෙඩක්, කොච්චර බෙහෙත් බිව්වත් හරියන්නේ නැහැ, කොච්චර බෙහෙත් දැම්මන් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. විච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න. මට මේ වේදනාව ආපුවම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් දෙගිල දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ, එයා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ඔබට මොකද වෙන්නේ? සයනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමෙන් ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කිව්වා නෑ සයනස, මේ පුච්චෙනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවිනසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චෙන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රභාෂර වූ ගිනි ජාලාවක් නිරයේ තියෙන්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූරල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා, එහෙනම් ඔබ ওই ශරීර වේදනාව නිසා ඔయిత වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. ඒ නිසා ඔය සියවිදි නසා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා දාන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ, ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිසක් කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. සියදිවි නසා ගන්න කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත ඔද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන්නේ. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ, අපි නම් දැකලා නැහැ. ඉතින් ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගාණක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරි කම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවාසනාවන්තෙක් වෙනවා.